වහන්සේ වචනය සරණය නැති මාතෘකාව යටතේ මම ඔබට කතා කරන්න යනවා. ඉතාමත් කෙඩි වේලාවක් දෙවියන් වහන්සේගේ වචනය අපි බෙදාගෙන මතේ 17 වෙනි පරිච්ඡේදයෙන් බෙදාගෙන අපි ඔබ වෙනුවෙන් යාඥා කරන්න යනවා. හාලෙලුයා. ජේසුස් වහන්සේ ඔබට ආදරේ. ඔබ හැම තැනම යන්න පුළුවන්. හැම තැනම ඔබ සරණයක් සුවාගෙන යන්න ඇති. හැම තැනම ඔබ පීඩක් වාගෙන යන්න ඇති. නමුත් ඒ හැම තැනින්ම ඔබ ප්‍රතික්ෂේප කරන්න ඇති. නමුත් ස්වාමින් වහන්සේ ඔබ ස්වාමින් වහන්සේට ආවනම් ඔබ ස්වාමින් වහන්සේ ගාවට ආවනම් ඔබ ජේසුස් වහන්සේ ගාවට ආවනම් උන්වහන්සේ ඔබට සරණය දෙන එක දෙනවමයි ස්ථිරයි. මට ඔබට කියන්න ඕන, මට ඔබට දන්වන්න ඕන, එහෙම නැත්නම් මට ඔබට කියන්න ඕන, ඔබ සරණයක් සුවාගෙන සභාවකට යනවා ඇති, ඔබ සරණයක් සුවාගෙන පාස්ට කෙනෙක් ගාවට යනවා ඇති, ඔබ සරණයක් සුවාගෙන කා ගාවට ගියා දොස්තර කෙනෙක් ගාවට යනවා ඇති. නමුත් මම ඔබට කියනවා ඔබගේ මුල් ඇදහිල්ල ඔබට යන එක වැරද්දක් නැහැ, දොස්තර ගාවට යන එක කිසි වැරද්දක් නැහැ. නමුත් ඔබ විශ්වාස කරන්න ඕන ඔබගේ සරණය සහනය කොහේ ගියත් ඔබට ලැබෙන්න යන්නේ මහස පොළොව මැවුඹු දෙවියන් වහන්සේගෙන් පමණයි. දොස්තරලා අතාරින වෙලාවල් තියෙනවා, බැංකු අතාරින වෙලාවල් තියෙනවා. ඒ හැම වෙලාවකම ඒ අතරපු වෙලාවට විතරක් ඇදහිල්ල තියාගන්න එපා. යනකොටත් විශ්වාස කරන්න මගේ දෙවියන් වහන්සේ තමයි මාව මේ කුමන ප්‍රශ්නයකින් වුණත් එළියට දාන්න යන්නේ මගේ දෙවියන් වහන්සේ කියලා. හාලෙලුයා, හාලෙලුයා. මතේ 17 වෙනි පරිච්ඡේදයේ 14 ඉඳන් 18 වෙනකන් තාත්ත කෙනෙක් ගැන කතා කරනවා. තාත්ත කෙනෙක් ගැන කතා කරනවා. තාත්තලාට අද කතා කරන ළඟ ඉන්න කෙනෙක්ගෙන් තාත්තලා ඉන්නවනම් අද කතා කරනවා. තාත්තලාට කතා කරනවා. එසේම මතේ 17 වෙනි පරිච්ඡේදයේ ඕරාබාකාශික මතේ 17:14 ඉඳන් ඔවුන් සමූහය ළඟට ආ කල මිනිස්සෙක් උන්වහන්සේ වෙතට ඇවිත් උන්වහන්සේ ඉදිරියේ දණින් හිඳ ස්වාමිනී මාගේ පුත්‍රයාට කරුණා කළ මැනව මක් නිසාද ඔහු අපස්මාර රෝගිව බොහෝ වේදනා විඳි, නොඑක් විට ගින්නෙහිද නොඑක් විට වතුරෙහිද වැටේ. ඔබ වහන්සේගේ ගෝලයන් ළඟට මම ඔහු ගෙනාවෙමි. ඔහු සුවපත් කරන්න ඔහුට නුපුළුවන් විය. තාත්තා කෙනෙක් දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ මේ ලෝකේ ඇවිදින විට තාත්තා කෙනෙක් ඇවිල්ලා ඉස්සෙල්ලාම කරන්නේ ළඟින් එක්කන කියන්නේ ඉස්සෙල්ලාම කරන්නේ දණින් වැටෙන එකයි. හාලෙලුයා. තාත්තා කෙනෙක් දණින් වැටෙනවා. දණින් වැටිලා ස්වාමිනී කියලා ප්‍රකාශ කරනවා. තාත්තා ඇවිල්ලා එයා තාත්තා කියන්නේ පවුලේ, එහෙම නැත්නම් ඒ පවුලේ ස්වාමියා, එහෙම නැත්නම් පවුලේ නායකයා හැටියට ඇවිල්ලා දන ගහනවා දෙවියන් වහන්සේ ඉදිරියේ. මොකක් කරුණකටගෙනද? ගෙදර ප්‍රශ්නයක් තියෙනවා, ගෙදර කරදරයක් තියෙනවා, ගෙදර වේදනාවක් තියෙනවා, ගෙදර දුකක් තියෙනවා. තමන්ගේ එකම පුත්‍රයා යම් කිසි කරදරයක් වෙලා යම් කිසි රෝගයකට යට වෙලා ඉන්නවා. ඒ මොහොතේ තාත්තා හැම තැනම යනවා සොයාගෙන. මේ ස්ථානයේ ඔබ ඒ දෙවි ජේසුස් වහන්සේ ගාව දන නමන්න ඉස්සෙල්ලා
ජේසුස් වහන්සේ ගාව වැටෙන්න ඉස්සෙල්ලා එයා හැම තැනම ගිහිල්ලා තියෙනවා. ඒ ස්ථානේ කියනවා, එයා කියනවා මම ගෝලයන් ගාවටත් ගියා, ඔබගේ ගෝලයන් ගාවටත් ගියා, නමුත් මට සරණයක් ලැබුණ නැහැ. මට සරණයක් ලැබුණ නැහැ. ඊට ඉස්සෙල්ලා ඔහු දොස්තර ගාවට යන්න ඇති. ඊට ඉස්සෙල්ලා ඔහු යම්කිසි බලවේග තියෙන තැන් වලට යන්න ඇති. නමුත් මෙයා ඒ ඔක්කොම වලින් සරණයක් නෙමේ අසරණ වුණා. අසරණ කරා, ඔයාට බලාපොරොත්තුවක් නැහැ, මේ රෝගය හොද වෙන්නේ නැහැ, මේ වගේ බලාපොරොත්තු නෝ. ඒ වගේම මෙංග හිටියා ආලේපනත් කියලා ගෝලිය ගාවට ගියා. ගෝලිය ගාවටත් ගිය වෙලාවේ ගෝලයන්ගෙත් ඇදහිල්ල හීන වුණා. හේතුව ඔවුන්ටත් බැරි වුණා ඒ සරණයක් සොයාගෙන ආපු අයට සරණයක් දෙන්න. හේතුව ඔවුන්ගේ ඇදහිල්ල ඉතාමත් හීන ඇදහිල්ලක්. හේතුව ඔබට තේරෙනවා පාවී කියනකොට ජේසුස් වහන්සේ කියනවා ඒ ගෝලයන්ට කියන ඔබගේ ඇදහිල්ල, ඔබගේ ඇදහිල්ල. ජේසුස් වහන්සේ උත්තර දෙමින් අහෝ, ඇදහිලි නැති හිතුවක් කරාර පරම්පරාව මම නුඹලා සමම කොප්පම හැම වෙලේම මම ඇවිල්ලා ඔබට උදව් කරන්න ඕනද කියලා කියනවා ගෝලයන්ට. කියන්නේ ගෝලයනි, ඔබ කාට හරි සරණයක් දෙනවා නම්, ඔබ කාට හරි සමාදානයක් සතුටක් මාතුලින් දෙනවා නම් ඔබ මා කරෙහි විශ්වාස කරන්න ඕන. ඇදහිල්ල නැතුව කරන්න යන්න එපා, ඔබට කරන්න බෑ. මේකයි කියන්නේ ඔබ ඇදහිල්ල නැති සෙනගක් කියලා කියනවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කොපමණ කල් නුඹලා ගැන ඉවසමුද මෙහි. ඊට පස්සේ කියනවා ඉතාම ලස්සන දෙයක් තමයි මම ඔබට කතා කරන්නේ, මෙහි මා ළඟට ඔහු ගෙනල්ලයි කීසේක. හාලෙලුවා. තාත්තට කියනවා පුතාව මා ළඟට ගේන්න. තාත්තට කියනවා තාත්තගේ මුළු ජීවිතයම, තාත්තගේ මුළු ජීවිතයම මේ පුතා එකම පුතා වෙන්න ඇති, හැම තැනම ගිහිල්ලා. නමුත් මේ මොහොතේ යේසුස් වහන්සේ කියනවා කොහෙටවත් යන්න එපා, ඔබ ගෝලයා ගාවට ගියත්, ජේසු කියන ඔබ මගේ ගෝලයන් ගාවට ගියත් ඔබගේ මනසේ තියෙන්න ඕන මම එන්නේ ජේසුස් වහන්සේ ගාවටයි කියලා. ඔබ දේව සේවකෙක් ගාවට ගියත් ඔබගේ ඇදහිල්ල තිබිය යුත්තේ කුරුසේ ජීවිතය දුන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මත පමණයි. ඔබ බැංකුවකට යන්න පුළුවන්, නමුත් ඔබ විශ්වාස කරන්න ඕන සැපහීම ලැබෙන්න යන්නේ ජේසුස් වහන්සේක. ඔබගේ මුදල් ප්‍රශ්නය, හැම ප්‍රශ්න, පවුලේ ප්‍රශ්නය, ඒ හැම එකක්ම ඔබ අනුශාසන දෙන අය ගාවට යන්න පුළුවන්. නමුත් ඔබ විශ්වාස කරන්න ඕන, ඔබ එන්න ඕන, ඔබ විශ්වාස කරන්න ඕන, ඇදහිල්ල තියෙන්න ඕන, මට සැනසීම සරණය දෙන්නේ මා වෙනුවෙන් ජීවිතය පූජා කර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පමණයි කියලා. ඒකයි ජේසුස් වහන්සේ කියන්නේ මා ගාවට ගේන්න. අද ඔබගේ ප්‍රශ්නයක් තියෙනවද? ඔබගේ කරදරයක් තියෙනවද? ඔබ වැටෙනවා ජීවිතේ. මේ තාත්තගේ ජීවිතයත් එහෙමයි. හිටපු ගමන් හොඳට යනවා පුතා. හිටපු ගමන් පුතා හොඳට යනවා. එකපාරට වතුරට වැටෙන්න යනවා. එකපාරට ගින්නට වැටෙන්න කොයි වෙලේද දන්නේ නැහැ. එකපාරට අකරත. අද ඔබගේ ජීවිතේ මේ වගේ අකරතැබ්බක් තියෙන ජීවිතයක්. ටික කලක් හොඳට යනවා, ආයෙ බාධකයක්. ටික කලක් හොඳට යනවා, මෙයා කියනවා මගේ පුතා මේකට කියන්නේ මී මැස්මර ලෝකය. කොයි වෙලෙත් දන්නේ ළඟ ඉන්න කියන්නේ කොයි වෙලෙත් දන්නේ. හිටපු ගමන් හොඳට පේනවා, ළඟට ඉන්නකොට හොඳට කෝට් එකක් ඇඳගෙන ලස්සනට ඉන්නවා, කහපාට ටයියකුත් දාලා. නමුත් හිටපු ගමන් වැටෙන්න පුළුවන්, හිටපු ගමන් වැටෙන්න පුළුවන්. හැබැයි වැටෙන්නේ හේතුව ජේසුස් වහන්සේ කියනවා මා ළඟට එන්න, පුතාව මා ළඟට ගේන්න. නැත්තම් ඔය වැටෙන විදියටම දිගටමත් වැටෙන්න යනවා. ඔය වැටෙන විදියටම ඔබ ගොයි වතුරට වැටෙන්න පුළුවන්, ගින්නට වැටෙන්න පුළුවන්,
පාද පැකිලලා වැටෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ කියනවා ඔය කාගාවට ගියත් කමක් නැහැ මම දන්නවා. නමුත් කොහේ ගියත් ඔබ දැනගත යුතුයි මාතින් තමයි ඔබට සරණය ලැබෙන්නේ. වැටෙන්නේ නැතුව ජීවිතය ඉදිරියටත් ඉහළටත් ගෙන යන්න. යනකොට වැටුණා. නමුත් තාත්තා ජේසුස් වහන්සේ ඇවිල්ලා ප්‍රේමෙන් පිරි දෙවියන් වහන්සේ. අද සමහරට ඔබ ප්‍රථම වතාවට ඇවිල්ලා ඇති. ඔබගේ මෙතෙක් කල් හැරිලා බැලුවොත් ඔබගේ ජීවිතය හැම සෑනෙම වැටි වැටි ඔබ ගමන් කරන්න. ඒ පුතාගේ තාත්තම පැත්තකට දාලා පුතා ගැන බැලුවොත් පුතා හැරිලා බලන් ඇති මගේ ජීවිතය මොකද්ද? අවුරුදු 16ක් වෙන්න පුළුවන්, අවුරුදු 12ක් වෙන්න පුළුවන්. අනික හැම කෙනෙක්ම ඉතාමත් ප්‍රීතියෙන් ගමන් කරනවා. නමුත් මම හිටපු ගමන් වැටෙනවා. ඊට පස්සේ මම දන්නේ මේ අපස්මාර රෝගය කියන්නේ එයාට දන්නේ නැහැ මොනවාද වුනේ කියලා. හිටපු ගමන් ඇහැරෙනවා. සමහර විට ඔබගේ ජීවිතයත් මේ වගේ වෙන්න ඇති. සරණයක් සුවාගෙන ඔබ අද ඇවිල්ලා ඇති. මම ඔබට කියනවා ඒ පුතා තාත්තා ජේසුස් වහන්සේ ගාවට අරගෙන එනකොට පුතා නැවතුනේ නැහැ. ළඟ ඉන්න කියන්නේ පුතා නතර වුණ නැහැ කියලා. තාත්තා ජේසු වෙත ගේනකොට පුතා තාත්තත් එක්කම ආවා. සමහර විට අද ඔබව මිතුරෙක් අරගෙන ඇති එනවා ඇති ජේසු ගාවට. සමහර විට ඔබගේ මිතුරෙක් අරගෙන ඇවිල්ලා ඇති මේ ස්ථානයට. නමුත් ඔබ ඒ අයත් එක්ක ආපු නිසා තාත්තට කිව්වා ජේසුස් වහන්සේ ළඟට අරගෙන එන්න කියලා. ළඟට අරගෙනාට පස්සේ ජේසුස් වහන්සේ මොනාද කරේ? ජේසුස් වහන්සේ මොනාද කරේ? 19 18 ජේසුස් වහන්සේ ඔහුට තරවටු කාටද? වට්ටනෙක් කෙනෙක්. ළඟ ඉන්න කෙනා වට්ටනෙක් කෙනෙක් ඉන්නවා. මම ඔබට කියන්න කැමති වට්ටන කෙනා එක්ක ජේසුස් වහන්සේ කිසි සම්බන්ධයක් නැහැ. සමහර හිතා ඉන්නවා මේ වට්ටන කෙනා වට්ටන්නේ දෙවියන් වහන්සේ කියලා. අනේ මට මේ රෝගය ඇවිල්ලා තියෙන්නේ පාපය නිසා. ජේසුස් වහන්සේ මට දෙවියන් වහන්සේ මට දඬුවමක් දීලා. නෑ නෑ, මේ ඔබට තේරෙනවද? ජේසුස් වහන්සේ වට්ටන ආත්මයට, පුතා තුල පුතාගේ ජීවිතේ වට්ටන ආත්මයට ආදරේ කිව්වද? දෙවියන් ජේසුස් වහන්සේගේ කැමැත්ත ඔබ වැටි වැටි ගමන් කරන එක නෙමෙයි. ජේසුස් වහන්සේගේ කැමැත්ත ඔබ කරදර වලින් ගමන් කරන එක නෙමෙයි. තාත්ත කෙනෙක් හැටියට ජේසුස් වහන්සේගේ කැමැත්ත ඔබගේ පවුලේ දරුවන් කිසිම ප්‍රොස්පෙරිටි එකක් නැතුව ජීවත් වෙන එක නෙමෙයි. සෞභාග්‍යමත් ජීවිතයක් ගත කරන එකයි මේ ජේසුස් වහන්සේ. ඔබට තේරෙනවා මේ වගන්තියෙන්ම? මේ වගන්තියම කියනවා තාත්තා, එහෙම නැත්නම් තාත්තයි පුතයි ජේසු ගාවට ආපු වෙලාවේදී ජේසුස් වහන්සේ තරවටු කරනවා. මගේ මා ගාවට සරණේ සුවගෙන ආපු මිනිස්, මා ගාවට සරණේ සුවගෙන ආවම් මේ පුතයි තාත්තයි, උඹට ආйти නැහැ. මේ මොහොතේ දෙවියන් වහන්සේ ඔබවත් වටන දේ. සමහර විට ඇබ්බැහි කමක් වෙන්න පුළුවන්, සමහර විට කරදරයක් වෙන්න පුළුවන්, රෝගයක් වෙන්න පුළුවන්. ජේසුස් වහන්සේ මේ මොහොතේ ආත්මයන් වහන්සේ තුලින් ඔබ උන්වහන්සේ ගාවට ආපු නිසා උන්වහන්සේ තරවටු කරනවා. උන්වහන්සේ තරවටු කරන උන්වහන්සේ කියනවා ජේසුස් වහන්සේ ඔහුට තරවටු කර, එවිට යක්ෂයා ඔහුගෙන් දුරව ගියේ. හාලෙලුයා 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 හාලෙලුයා. ජීවමාන තනන් වහන්සේ මේ ස්ථානයේ සිටිනවා. ජීවමාන තනන් වහන්සේ, ආත්මයන් වහන්සේ මේ ස්ථානයේ සිටිනවා. ආත්මයන් වහන්සේ තුලින් දැන් මේ කතා කරනකොට උන්වහන්සේගේ වචනය ගොස් ඔබගේ ජීවිතයට කරදර ගෙනදෙන යක්ෂයා කවුද ගෙනල්ලා තියෙන්නේ? තරවටු කරේ කවුද? කාටද තරවටු කරේ? ජීවමාන දෙවියන් වහන්සේ තරවටු කරේ යක්ෂයාට. යක්ෂයා උගෙන් දුරු වුණා.
ඒ පැයි පටන් ළමයා සුවපත් වුණා. හාලෙලුයා. යක්ෂයා තමයි කරදර ගෙන්නේ. නමුත් යක්ෂයාගේ කරදර ඉවත් වෙන්න පුළුවන් එකම ක්‍රමය ජේසුස් වහන්සේ ගාවට එන එකයි. ජේසුස් වහන්සේ ගාවට එන එකයි. ගෝරාබකා තේබේ කොෂිකරා. ක්‍රිස්තුස් වහන්සේ ප්‍රකාශ වුණේ යක්ෂයාගේ සෑම ක්‍රියාවක්ම අහෝසි කිරීම සඳහායි. ඔබ ජේසුස් වහන්සේ ගාවට යනකොට ඔබ උන්වහන්සේ ගාවට කිට්ටුවෙන් ජීවිතය ගත කරනකොට ඔබ උන්වහන්සේට ඔබගේ ජීවිතය දෙනකොට මේ තාත්ත සම්පූර්ණයෙන්ම පුතාගේ ජීවිතය ජේසුස් වහන්සේගේ අතට දුන්නා. පුතාත් තාත්තත් එක්කම එකඟ වෙලා ජේසුස් වහන්සේගේ අතට ගියා. මම සරණ හොයාගෙන ගියා හැමතැනම. ගිහිල්ලා ජේසුගේ අතට ගියා. ඒ මොහොතේ ජේසුස් වහන්සේ තරවටු කරනවා. අද ඔබත් මේ වගේ වැටි වැටි ජීවිතයක් ගත කරනවා ඇති. මේ මස්මරේ නෙමෙයි වෙන්න පුළුවන්. හැම වෙලේම ජීවිතේ බාධක කම්කටොළු. නමුත් ඔබ හැම තැනම ගිහිල්ලා තියෙනවා සරණයක් සොයාගෙන. අද මේ සරණය කියන මාතෘකාව ඇත්තේ මේ හාස්කමේ ජීවන මොහොතේ ජීවන මෙහෙයින් ජේසුස් වහන්සේ ඔබට කතා කරනවා. ඔබ සජීවීව බලනවා ඇති සරණයක් හොයාගෙන ඔබ හැම තැනම යන්න ඇති. ඔබ හැමතැනම යන්න ඇති. සමහර විට පාස්තල්ලා පස්සෙත් යන්න ඇති. ඒත් ඔබට සහනයක් නැහැ. මේ මිනිස්සුත් ගෝලියෝ ඉතමත් ආලෙපලත් ගෝලියෝ පස්සේ ගියා. ඔබ කා පස්සේ ගියත් කමක් නැහැ. දෙවියන් වහන්සේ දිසිත ආලෙපලත් පාස්තල්ලා ඉන්නවා. නමුත් ඔබගේ මනසේ ඔබ හිතේ තියාගත යුතුයි ඇදහිල්ලක් තිබිය යුතුයි. ඒ මිනිස්සුන් නෙමෙයි කරන්නේ ඔබට සහනේ ඔබට ලැබෙන්න යන්නේ අහස පොළොව මැව් ඔබ වෙනුවෙන් ජීවිතය පූජා කරපු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින්. පාසමලින්දට මොනවත් කරන්න බෑ. මේ පාසලට මුකුත් කරන්න බෑ. නමුත් ඒ අය අදහන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට පුළුවන් ඔබට සහනය සමගිය සමාදානය දානය කරන්න. හැබැයි ඒක දෙන්න පුළුවන් එකම ක්‍රමය. එකම ක්‍රමය ඔබ ජේසුස් වහන්සේ තුලට පැමිණිය යුතුයි. අපි අස්පියාගම් අද ඔබ සමහර විට ප්‍රථම වතාවට මේ ස්ථානෙට ඇවිල්ලා ඇති. අද ඔබ සමහර විට ප්‍රථම වතාවට ඇවිල්ලා ඇති මේ ස්ථානෙ. එහෙම නැත්නම් ඔබ ගොඩක් කල් මේ සභාවට ඇවිල්ලා ඇති. නමුත් ඔබ වැටි වැටි ජීවිතය ගත කරනවා. ඔබ ඔබගේ ජීවිතය ජේසුස් වහන්සේට තාත්තයි පුතයි ඇවිල්ලා දුන්නා වගේ. ජේසුස් වහන්සේ කියන මා ගාවට එන්න, මා ගාවට පුතාව අරගෙන එන්න, ප්‍රශ්නය මා ගාවට අරගෙන එන්න. අද ඔබගේ ප්‍රශ්න තුලින් යනවා ඇති. උන්වහන්සේ කියනවා මා ගාවට එන්න. ප්‍රශ්නය විතරක් නෙමෙයි මුළු පුතාවම අරගෙන ආවා. මුළු පුතාව පුතාගේ සම්පූර්ණ ජීවිතයම අරගෙන දුන්නා. අද ඔබත් කැමතිද සම්පූර්ණම ජීවිතය උන්වහන්සේට දෙන්න? ඔබ කැමති නම් අද ප්‍රථම වතාවට කියනවා නම් ඔබගේ එක හතක් ඉහළට ඔසවන්න. ඔබ ප්‍රථම වතාවට කියනවා නම් ඔබගේ එක හතක් ඉහළට මම දකිනවා එයාත ඉහළට ඔසවන්න. එයාත ඉහළට ඔසවාගෙන ඉන්න. එයාත ඉහළට ඔසවාගෙන ඉන්න. ඔබ ඉහළට ඔසවාගෙන ඉන්න.